සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති ඔබත් එක්ක අද දවසේ වේදා ගන්න මට ආපු මේ පුංචි පණිවිඩයක්. හරි ලස්සන සිතුවිල්ල. මෙන්න මෙහෙම කියනවා. Never complain about the difficulties in life because a director always gives the hardest roles to his best actors. හරි ලස්සන දෙයක්. ජීවිතේ ගොඩාක් අමාරුකම් ඔබේ ජීවිතයට ගලාගෙන 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 එනකොට කරදර වෙන්න එපා. Don't worry. කරදර වෙන්නට එපා. ඒ වගේම පසුතැවෙන්නට එපා. මොකද සාමාන්‍ය ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන, අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂක කෙනෙක්, නිෂ්පාදක කෙනෙක්, අන්න ඒ වගේ අධ්‍යක්ෂණය කරන කෙනෙක් මොනවද කරන්නේ? එයා දන්නවා එයාගේ ලෝකයේ තුල ඉන්න හොඳම ඇක්ටර්ස්ලා කවුද කියලා, ඇක්ටර්ස්ලා ඇක්ට්‍රෙසස්ලා කවුද කියලා. අන්න ඒ වගේ හොඳටම ප්ලේ කරන්න පුළුවන් කෙනාට තමයි එයා දෙන්නේ හොඳම පාට් එක. එහෙමනම් අපි හැමෝගෙම ජීවිතේ රත්‍රන් අම්මදාති දුවපතේ ඉන්නවා කවුද? ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. අපි හැමෝගෙම ජීවිතේ ඉන්නවා ඩිරෙක්ටර් කෙනෙක්. කවුද ඒ ඩිරෙක්ටර්? ඒ අධ්‍යක්ෂක තුමා තමයි ස්වාමින් වහන්සේ. අබ්බා තාත්තා සුදෝ ස්වාමින් වහන්සේ තමයි අපේ ජීවිතේ ඉන්න ඩිරෙක්ටර් අධ්‍යක්ෂක. ඉතින් එහෙමනම් උන්වහන්සේ දන්නවා අපි එක එක්කෙනාගේ ජීවිතේ කැපැසිටිස් මොනවද කියලා. අපි එක එක්කෙනාට හැන්ඩල් කරන්න පුළුවන් ප්‍රමාණ මොනවද? අපිට එමෙත මුහුණ දෙන්නට පුළුවන් අභියෝගවල තරව මොනවද? සමහර ලාට අපිට දෙන ඇයි ස්වාමීනි මාවම තෝරන්නේ? මගේ නංගි නාල් මල්ලිල අරගොල්ලෝ මේගොල්ලෝ අනිත් අය මේ හොඳට ඉන්නවනේ දෙයියනේ. ඒගොල්ලන්ට හරි ජීවිතය හරි ස්මූත්ලි යනවනේ. මොකද ස්වාමීන් වහන්සේ දන්නවා ඒගොල්ලන්ට එච්චර ශක්තියක් නැහැ ඒ දේවල් දරා ගන්න කියලා. ඔබ වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා ඒ දේ තුල යන්නට. මොකද ඔබට හැකියාව තියෙනවා ඕනම දෙයක් අභිබවල යන්නට. හැකියාවක් රත්න දුවේ පුතේ ඔබට තියෙනවා. අන්න ඒක නිසා තමයි ඔබව තෝරගෙන තියෙන්නේ අන්න ඒ දේ තුල යන්නට, ඒ ගිනි මැද යන්නට, ජල මැද යන්නට තෝරගෙන තියෙන තැනැත්තිය තැනැත්තා ඔබයි. ඉතින් එහෙමනම් මොනවද අපි කරන්න ඕනේ? ජීවිතේ මොන අත්දැකීමක් ආවත්, අමාරු අත්දැකීමක් ආවත්, සතුටු අත්දැකීමක් ආවත්, මොන දෙයක් ආවත්, ජලමැදින් ගිනිමැදින් මේ මොන අත්දැකීමක් තුල අපි ගියත් හැමදාම අපේ හදවතේ තියාගත යුතු එක වචනක් තියෙනවා. ඒ තමයි ස්තුතිවන්තකම. Gratitude is a memory of heart කියලා කියනවා. හදවතේ තියෙන ලස්සනම සුන්දරම දේ තමයි තව කෙනෙක් වෙනුවෙන් ස්තුතිවන්තකමක් අපේ හදවතේ ඇති කරගන්නවා කියලා. ඇත්තම රත්තරන් අම්මිතාති දුවපතේ අපිව නිර්මාණය කරපු, අපිව අධ්‍යක්ෂණය කරලා නිරන්තරයෙන්ම අපිව අපේ ඒ අපිට රංග මඩලක් මේ ජීවිතය කියලා කියන්නේ. අපි ස්ටේජ් එකක් උඩ ඉන්නේ. ජීවිතය කියන එක රංග මඩලක්. ඉතින් මේ රංග මඩලේ අපි එක එක මොහොතවලදී එක එක විදිහට අපි රංග දක්වනවා. ඉතින් මෙන්න මේ රංග දක්වනකොට අපිට පුළුවන් කමක් තියෙනවා නම් මේ හැම රෝල් එකක්ම හරි සුබවාදීව ප්ලේ කරන්නට, ඒ හැම රෝල් එකක්ම තුල ඇතුළට ගිහිලා ඒ දේ තුලින් යමක් උකහාගෙන අන්න ඒ දේ තුල අපිට පුළුවන් නම් අපේ ජීවිතය ගොඩනගා ගන්නට, ඒ දේ ඒ විශේෂයෙන්ම ඒ හැම රෝල් එකක්ම ප්ලේ කරන්නට අපි මේ ඒ රෝල් එකක් තුල යන්නට අපිට සිතුලි දෙන සුදෝ ස්වාමින් වහන්සේට ස්තුතිවන්තකමක් ඇති කරගන්නට. එහෙනම් ගන්න හුස්මක් හුස්මක් පාස අපිට ස්තුතිවන්ත විය යුතු නැද්ද? ස්තුතිවන්ත විය යුතුයි. උන්වහන්සේගේ පන්නරේ ශක්තිය බලයේ ජීවය වෙනුවෙන් අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මේ රඟ මඩලේ අපිට රඟ දක්වන්නට නිරන්තරයෙන්ම අපිට අවශ්‍ය කරන ප්‍රඥාව දැනගැන්ම දැනුමුතුකම දෙන සුදෝ ස්වාමින් වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. අපි අවුවට ඉන්න හැමෝටම ස්වාමිපුරුෂයා බහරය අපිට ආදරය කරන අපේ ලිංගතු අපේ ජීවිතේ බද්ද හැම කෙනාටම නිරන්තරයෙන්ම ස්තුතිවන්තකමින් ජීවත් වෙමු. මේ ස්තුතිවන්තකම අපිට තව තවත් පන්නරයක් දේවි. අනිත් කෙනාගේ සහයෝගය ඇතිව අපේ ඩිරෙක්ටර් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ඒ අධ්‍යක්ෂණය තුළ අපේ ජීවිතයේ ඒ ලස්සන චිත්‍රය නිර්මාණය කරන්නට. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.